මිනිස්සු හිතේ දුකටත් සින්දු කියන සතුටටත් සින්දු කියන උඹට මතකද අර අහිකුන්ටක මිනිස්සු මෙහාට ආපු ඉස්සෙල්ලාම දවසේ අර කෙල්ල කියපු සින්දු මට යාන්තමට වගේ මතකයි සර් සර් කෝපිය හදන් ඉන්නේද I'm talking about this, the pop culture and looks like and kind of people, one of these. Kaurari will get buggy in my eye, you know. Think, Matai Tani Bilda, Matai Tani Kaome, women, Selam Lizwe Jodi Bar again, Saratam Gomane again. ඒ සරත් කම්මන ලිව්වා කියන එක තියෙනවා ඒ ලිව්වා කියන ඊවිල්ල වෙන වැඩකට ඊවිල්ලක් යා මට මතකෙදිද සරත් තරංග කියන්නේ ඒ කාලේ හිටපු මේ නිසි බලදර ඒ කියන්නේ යම් වකරිය අත්ත ලිව්වම දැනෙන දෙයක් ලිව්වක ඒක දේශපාලනික කෝණකින් බලලා කපලා දාන එක කියන්නේ කපන්නේ जनाधिपति अवसर पर्मिशन प्रेमदास ज्योतिपाल प्रेमदास पॉलिटिकल कैंपेन प्रधान याग अवसर पारपुरा सिंधु मलगे दागने अवसर अवसर जनाथिंगा देखला गुडका लिवा मे देव सरत लिवा එයා ගෙනවා මේ ජනප්‍රිය සංස්කෘතියේ ගෙන ගෙනවා. ඒක එයා ගේන්නේ ඒකලා ගොඩාක් අය පැටුණා මේකට අජිත් සමරනායක වෙලී සිල්වා කට ගොඩාක් අය මෙතන මේ ලිව්වා මේක ගැන ඉතින් සරච්චන්ද මේකට විරුද්ධව සරච්චන්ද කිව්වා මේ ජෝතිපාලවා මේ බෑ වට තම අප්පු ආන්න පුළුවන්. මිනිහා වෙන ක්ලාසිකල් ෆියුඩල් ක්ලාසිකල් එක උත්තර කරා හැබැයි සරච්චන්ද්‍ර ඒලාවේ කිව්ව එකට මම සරච්චන්ද්‍ර කිව්වනේ මට මම කැමති නෑ මේකට කියලා මම මේ සෙනගාවට එන්න මම බය නෑ කියලා වගේ එකක් එයා කිව්වා අපිත් කියන්න බය වුණා මොකද මේ සෙනගට බය වුණා ගොඩක් මිනිස්සු මේ ජෝතිපාලට අකමැති මිනිස්සු මොනවා කරන්නද කියලා කැමති මිනිස්සු ව ජෝතිපාල තමයි ගායකයා ඒකත් හොඳයි ඔර්ගන් ගුඩ් අයිඩියා වගේ කොහොම හරි
දැන් ඒක නරක පැත්ත තියෙන සරත් සංගම ක්‍රමක්‍රමයෙන් මේ ජනප්‍රිය සංස්කෘතික ප්‍රවාහය කියන එක නියෝජනය කරලා එයා මේ වෙද්දී ජන ඒ කියන්නේ ලෝකේ පුරාම චන් ආවා මේ හේකලම සුපර් ස්ටාර් ඔය ලුක්ස් ලයික් කියන එක ආවා ජර්මනි ඇමරිකා එද්දී ඒක නැගගෙන එන කාලේ අනු ඉතින් කොහොමද ඇවිල්ලා මේ ලංකාව ඇතුලේ මේක ලෝකෙ තියම් ප්‍රමාණයක තියෙනවා මේ මේක හරහා ආවේ ඒ කියන්නේ ජෝති මාල ඉස්සරහට යන්න යම් ශක්තිය කරගන්න මොකක් හරි ඒක භවයකට ගෙනාවේ ජෝති මාලව අනුකරණය කරනවා කරන තැනට අපි යන්න ඕන කියන එක දැන විතර ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒක වෙනම මේ බල යාපතියක් වෙනවා ඊට පස්සේ ඒ කියන්නේ සරත්තම් මොන ආසන්න ඥාතිත් එක්ක channel එකක් අයිති කරගන්න එතකොට සායි දැන් මේ සංස්කෘතිය උඩ business එක පටන් ගන්න එතකොට එයාට plan එකක් තියෙනවා මෙතන ඉස්සර ඉඳලා මෙයා මේ CS කරලා ඒ study එක ඇවිල්ලා සමාජය ඔක්කොම ඇවිල්ලා මෙයා එයාට ව්‍යාපෘතියක් තියෙනවා මෙතන අල්ලන්න මේ බලය අල්ල ගන්නවා මම මේ entertainment industry එකට කොල්මිනියා සින්දුත් තියෙනවා එතකොට හරියට මේ එයාට මෙතන ඉන්න ගම්බීසා නායකයා ගම්බීසා නායකගේ පිටිය තියෙන්නේ බ්‍රිටිෂ් කවුන්සිලරේට අල්ලලා ගම්බීසා නායක කියන උඹට ස්ටඩි කරන්න මෙයාගේ පොත සරතම් නම් පරිහරණය කරනවා ඒ වගේ එකක් තියෙනවා ඒ ගානේ සම්බන්ධයක් තියෙනවා ඉතින් කොහොම හරි මේ සරතම් නම ළඟ තියෙන පුස්තකාලයේ පරිහරණය කරන එක තමයි ගාම්මී ජීතු මම දන්නේ විදිහට ගාම්මී මට කියන්න මේක ඇතුලේ ගාම්මී හරහා එන්නේ ඊට මේ ගොඩක් ඊට වඩා වෙන තැනකට එනවා අපේ මිත්‍රයන්ටත් එනවා එක්තරා විදිහට මේ පශ්චාත්නතරා මේ වගේ පොත් ගාමි මේකේ ප්‍රොවයිඩර් කෙනෙක් බවට පත් වෙනවා මම කරන්නේ දැන් ඇඩ්වර්ටයිසින් සකරා වෙන දායකයෙක් තියෙනවා මම දකින්නේ ඊට පස්සේ මේ ජෝතිපාලව අනුකරණය කරන සුපර්ස්ටාර් ඒවර I can redistribute when නැති තැනකට මියුසික් කියන එක අනුකරණයකට විතරක් නිකන් රෆ් ඇරිස්ටෝටලියම් මේක ඉඳගෙනවා ඉතින් ඒ තැනට ආවම මේ අලුත් කම්පොසිෂන්ස් මොනවාරි ප්‍රමෝට් වෙන්නේ නැහැ බලන එක රිපීට් කරන අතර ජෝතිපාල බලේ තරන්නේ ජෝතිපාල එතකොට ඒ කියන මිනිපත් මිනිපෙට්ටියේ ජෝතිපාල මැරිලා නැහැ. හැබැයි ජෝතිපාල මැරිච්ච ඉඳම ඒක තමයි සාමාන්‍ය ලුක්ස් ලයික් එකේ වෙන්නේ. පරිගාගයට පෙට්ටිය ඇතුළට යන්න වෙනවා. ඒ තමයි ආයි ධනවියන් ඇය බෙදා නැති රිඩිස්ට්‍රිබියුට් කරන්න ඉතින් මට හිතෙන්නේ එන්නේ සරච්චන්ද එදාට විරුද්ධ වෙනවනේ මම මේකට කැමති නැහැ කියලා. ඒක ඇතුළු ගැටලු තියෙනවා. නම් ඒ ගැටලු තියෙද්දි ඒ සරච්චන්ද්‍ර ඇතුළු පිරිසක් ඒ වාමාංශික ගොඩක් පුදුම නේද? නමුත් ඒගොල්ලන් කොච්චර දුර්වලතා ගොඩක් තිබුණා. එතන ගන්න දෙයක් තිබුණා මේ විශයක් හොඳටම හදාරන්න ඕනේ. ඒතර ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ බොහොම ඊට වඩා වෙන අදරිමේ තත්ත්වේ පොඩ්ඩක් අඩුවේ යන තැන. ඒකට හැබැයි ලංකාවේ මේ දෙකේම ගැටලු තියෙනවා. ඒ දෙගොල්ලන්ගේම අදරිම වලට තියෙනවා නම් මේ ජෝතිපාල ජනප්‍රිය සංස්කෘතිය අංගයක් විදිහට අරන්නේම ඇතුලේ ලොකු දේශපාලන ව්‍යාපෘතියක් තියෙනවා. සංස්කෘතිය දේශපාලන ව්‍යාපෘතියක් තියෙනවා. ඒක මං කියන්නේ ක්‍රියේටිව්ලි ප්‍රොඩක්ටිව් නෑ. හේතුව මේක ජෙන්ඩර් බේස් සේදින් ඒ කියන්නේ
මල්ලංග මීමත් තියෙනවනේ මේ මම හිතනවා මේ මොකද විමක් කියලා රෑම් රටක සංවර්ධනයේ මනින්ද මම හිතනවා මොද සාධකයක් තමයි ඒ රටේ ඉන්න ගෑනු අය කොච්චර ක්‍රියේටිව් මම කියලා අන්න ටොකින් අබවුට් ක්‍රියේටිව් ඇඩ්වර්ටයිස් ඒක මට අදාළ කැමති නැති එකක් ඒක බලෙන් දාගෙන තවදද මේ there's no creativity in 99% in advertising there's no creativity but they put the every ekala hondama wathin tikaran da ganna ekala lamada ganna balayak thiyena namuth metana gyanma kochcha creative art ekek innoda kiyanne ka uda thamai rataka shakti thiyena manta එතකොට මේ ජෝතිපාලෝගේ මේ මේ බේස් එකක් අරගෙන ඇවිල්ලා මෙතන කිසිම ක්‍රියේටිව්ලි සපෝට් කරන්නේ නැහැ කියන අදහස කියන්නේ මේ ජනප්‍රිය සංස්කෘතිය කරේ තියන්න ඕපු ඔක්කොම මේ ඔයගේ දේවල් හිතු වෙන මේකෙන් සමහර පැති හොඳ නැහැ සමහර පැති හොඳයි ඒ වගේ මේ හැරලා ටිකක් තැනකට ගියේ නැහැ කියලා මගේ විශ්වාසය.